එකිනෙකට වෙනස් වුණ රටවල් ගැන කතා කරන මම අද ඔබ රැගෙන යන්නේ මැදපෙරදිග කලාපයේ ඇති තවත් එක් බලවත් හා ධනවත් රාජ්‍යයක් වන ඕමානයේ වෙතටයි. උතුරින් ගල්ස් මුහුදටත් නැගෙනහිරින් ඉන්දියන් සාගරයට නිරිත දෙසින් යේමනයට බටහිරින් සෞදි අරාබියට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මායිම් වන ඕමානයේ අගනුවර මස්කට්. සමස්ත ඕමානයේ වර්ග කිලෝමීටර් 309,500ක් විශාල අතර ඒ ලොව 70 වන විශාලතම දේශයයි. ජනගහනය මිලියන 5කට අධික වන අතර ඒ ලොව 125 වන ස්ථානය දිනාගන්නවා. ඛනිජ තෙල් හා ස්වභාවික වායු සම්පතින් පෝසත් ඉතා ශක්තිමත් ආර්ථිකයක් ඇති එහි ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 35,286ක් ඒ ලොව 71 වන ස්ථානය හිමිකර ගන්නවා. රාජ්‍ය මුදල් ඒකකය ඕමාන් රියාල්. මැදපෙරදිග කලාපයේ ස්වාධීන රාජ්‍යයක් ලෙස පවතින පැරණිතම දේශය. කලාපයේ දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටින රාජකීය පවුලද ඕමානයට හිමි. රටේ ජාතික සත්වයා ඇරබියන් ඔරික්ස්. යුනිස්කෝ ලෝක උරුම 4ක් ඇති රට. ජාතික පානය කෝපි. කැටයම් මුලින් හැඩවුණු 23 ආකාරයේ දොරවල් දැකගත හැකි රට. ඕමානයේ ලොව අඩුම වනගහනයක් ඇති රටක්. ඒ වගේම ඕමානයේ බොහෝ ප්‍රදේශ බොරළු කඳු සහ වියලි කාන්තාර ලෙසයි පවතින්නේ. දා 17 වන සියවස වන විට ඕමානය පෘතුගීසීන් සමග වෙළඳාම් කටයුතු වලදී ඔවුන් සමග තරග වදින රටක් වුණා. එයට පර්සියානු ගල්ෆ් කලාපයේ සහ ඉන්දියානු සාගරයේ නාවික බලයේ නියම් කොටසක් මෙම ඕමාන සුල්තාන් අධිරාජ්‍යය සතු වුණා. 19 වන සියවසේ අගභාගයේ වන විට ඔවුන්ගේ බලාධිකාරය හෝමු සමුද්‍ර සන්ධිය හරහා ඉරානය වෙත හා පාකිස්තානය දක්වාම විහිදී පැවතුණා. වසර 300ක පමණ කාලයක් පුරා ඕමානයේ සහ එක්සත් රාජධානිය සමග වෙළඳාම් කටයුතු සහ දෙපාර්ශ්වයේ ලබන ප්‍රතිලාභ පදනම් කරගෙන සම්බන්ධතා පවත්වාගෙන ගොස් තිබෙනවා. එමෙන්ම කලකට ඉහතී නාවික රාජ්‍යයක් වූ ඕමානය කලාපයේ පැරණිතම ස්වාධීන රාජ්‍යයද වනවා. පර්සියානු ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල් මෙන්ම ඕමානයේද ලොව ඉතා ඉහළ උෂ්ණත්වයක් වාර්තා වන රටක්. ඒ වගේම ඛනිජ තෙල් සම්පතින්ද පොහොසත් රටක් වන ඔවුන් ලොව 21 වන විශාලතම ඛනිජ තෙල් අපනයනකරුවායි. වියලි කඳුකර තැනිතලා සහ කාන්තාර පමණක් දක්නට ඇති මෙහි ඉතා වියලි දේශගුණයක් පවතිනවා. ගිම්හාන කාලයේ එහි උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 30-40 අතර ප්‍රමාණයක් ගන්නවා. අගනුවර වන මස්කට්හි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 100ක්. රටේ දකුණු ප්‍රදේශයේ ඇති සලාලා සහ දෝෆාර් කඳුකර ප්‍රදේශවල නිර්වතර දේශගුණයක් දක්නට ලැබෙන අතර ජූනි සිට සැප්තැම්බර් දක්වා එහි ඉල්තුමය දේශගුණයක් දක්නට ලැබෙනවා. ඕමානය තුළ දක්නට ඇති සත්ව විශේෂ ලෙස දිවියන්, රාජාලියන්, ගිජුලීරියන් සහ ඔරික්ස් ගෝනුන්ද ඇතුළත්. ඕමාන ආර්ථිකයෙන් 47%ක් පෙට්‍රෝලියම් නිෂ්පාදන සතුවන අතර කලාපයේ අනෙක් රටවල් මෙන් නොව විවිධාංගීකරණයට ලක්වුණු ආර්ථිකයක් එහි පවතිනවා. එමෙන්ම ඕමානයේ වේගයෙන්ම සංවර්ධනය වන කර්මාන්තයක් ලෙස සංචාරක ව්‍යාපාරයේ සහ සේවා අංශයේද කැපී පෙනෙනවා. එමෙන්ම ලෝක ඛනිජ තෙල් සංචිතයෙන් බැරල් බිලියන 5.5ක් ඔවුන් සතුයි. එකිනෙක
ඕමානයකට වෙනස් වුණු රටවල් ගැන කතා කරන මම අද ඔබ රැගෙන ගියේ ඕමානය වෙතයි. මේ වගේ දන්න රටවල නොදන්න දේවල් ගොඩක් දැනගන්න දැන් subscribe කරලා එකතු වෙන මගේ channel එකත් එක්ක හම්බෙමු තවත් අලුත් video එකකින්.